कुड़ा भी टीवी यूट्यूब चैनले मागी अदा तपी ओबटे अलुदनुमक रगिनाओ तावमा कट्टिये आपे चैनले सब्सक्राइब करना अपना दम्मम सब्सक्राइब करला इतना मती ने बेल आइकन के टच करा अद बरापुरत्व ने तीर ने गनी में बहुत दिन एक तीन लोगों को प्रश्न तमाई याम याम गैटलु आओ में ये गैटलु एक पैनल है ना मिसा ඒ ගැටලුවට නිසිතීර්ණ ගන්න බියෙන් ඉන්නේ. ඒ කියන්නේ හොයලා බලුවත් ඇයි? ඇයි අපි තීර්ණ ගන්න නැත්තේ? ඇයි අපි ඒ තීර්ණ ගැනීමට බය නැතුව තීර්ණ ගන්න නැත්තේ ඇයි කිව්වොත් කරුණු දෙකක් බලපාන. පළවෙනි කාරණා තමයි මීට කලින් අපි යම් යම් තීර්ණ අරන් තිබ්බා නම් ඒක අසාර්ථක වෙලා නම් නැවත යම් යම් තීර්ණ ගන්න බයයි. දෙවෙනි එක තමයි අපි දැන් ගන්න තීරණ අනාගතය අපිට අවශ්‍ය වෙයිද අපිට යමක් මොනා හරි අවශ්‍යදායක දෙයක් වෙයිද කියන බය තමයි අපි තීරණ ගන්න නැතිවීමට ප්‍රධාන හේතුව වෙන්නේ එතකොට අපි අනිවාර්යෙන් තීරණ ගන්න වෙනවා යම් යම් අවස්ථාවලදී අපිට බෑ කවදාවත් ගැටළු වලින් පැනලා යන්න ඒ වගේම අපි හොඳ තීරණයක් ගත්තොත් අපිට හැමතිස්සෙම ජයග්‍රහණ තමයි ලැබෙන්නේ. අපේ තීරණ ගන්න එක චුට්ට චුට්ට පරක්කු වුණොත් අපි ගන්න තීරණ පරක්කු වෙන්න වෙන්න අපිටමයි අවාසිය වෙන්නේ. ඒ ඉන්න සියලු දෙනාම හොඳට දැනගන්න. Tamanට ගැටලුවක් ආපු වෙලාවක එතනින් පැනලා යන්න නැතුව ඒ ගැටලුවට නිසි විසඳුම් ලබා ගැනීම යම් යම් තීරණ ගන්න Taman පෙළඹෙන්නේ. දැන් අපි බලමු කොහොමද තීරණ ගන්න පහසු මඟ කිහිපයක් ඒ කියන්නේ තීරණ ගන්න තියෙන පහසු මඟ පළවෙනි එක තමයි අර චූටි චූටි තීරණයක් තියෙන පුළුවන් පොඩි පොඩි තීරණ තියෙන පුළුවන් දැන් උදාහරණයක් කියමුකෝ උදේට අපේ ජොබ් එකට රැකියාවට යන්න කලින් උදේ කෑම ගන්න උදේට නැගිටලා හිතන්න එපා එක ක්‍රමයක් කරගන්න ජීවිතේ කොටසක් කරගන්න ඒ වගේම අපි ජොබ් එකට යනකොට අපි උදේ පාන්දර වැඩි කාලයක් ගත කරන්න පුළුවන් අපේ ඇඳුම ගැන අපි ජොබ් එකට යන්න කල උදේට තමයි හිතන්නේ එතකොට ඒක සාමාන්‍යයෙන් තමගේ ජීවිතේ කොටසක් කරගන්න මේ මොහොතේ තීරණ ගන්න හැදෙපා මම අඳින්නේ හැමදාම සුදු ෂර්ට් එකයි සුදු කලිසමයි නැත්නම් කළු කලිසමයි සුදු ෂර්ට් එකයි කියන යම් ක්‍රමවේදයක් කලින්ම හදා ගන්න. එතකොට ඒ චූටි චූටි තීරණ තමන්ගේ ජීවිතේ කොටසක් කරගත්තන අර ලොකු තීරණයක්. ඒ කියන්නේ විශාල චැලෙන්ජස් තියෙන ඒවට අපිට මුල් තැන ගන්න පුළුවන්. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව තමයි තීරණයක් ගන්නකොට මේ විහිසකාරී අවස්ථාවල දියන්න එපා. දැන් උදාහරණයක් අරගෙන හොඳම අපි උදේට නැගිටින උදේ පාන්දර. ඒ උදේ පාන්දර හරේ ගන්න පරිසරය ඔක්කොම නිෂ්කලංකයි. තමන්ගේ මනසත් ඉතාම මේ සාමකාමී මනසකදී ඒ වගේ වෙලාවක් අරගන්න ඕගොල්ලෝ තීරණ ගන්න. කාර්යබහුල වෙලාවට කවදාවත් තීරණ ගන්න එපා. ගන්න තීරණ වරදින්න පුළුවන්. ඒ වගේම තව කාරණාවක් තමයි අපි කෝපයටපත් වෙලා ඒ කියන්නේ තරහින් ඉන්න වෙලාවක එහෙම නැත්නම් දුක් මුසු වෙලාවක තීරණ ගන්න එපා. ඒ ගන්න තීරණ හරි භයානක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හරි දුකෙන් ඉන්නේ නැත්නම් අපි හරි කේන්තියෙන් ඉන්නේ. එහෙමත් නැත්නම් සමහර අවස්ථා තියෙන තවත් කෙනෙක්ට හරි අනුකම්පා සහගත වෙලාවක ඉක්මන් තීරණ ගන්න එපා. ඇයිදෝ මේ කෝපයයි අනුකම්පාවයි දුකයි කියන එක తాවකාලිකයි. ඒ නිසා ඒ වගේ වෙලාවක තීරණ ගන්න එපා. ඒ වගේම තීරණ ගන්න කලින් හිතන්න මේ මම මේ තීරණ ගත්තොත් වෙන දේවල්. උදාහරණයක් තමයි මං ගන්න තීරණේ මට වාසිදායක වෙනවා. මං ගන්න තීරණේ මට වාසිද. ගන්න කලින් හිතන්න. ඒ වගේම මම ගන්න තීරණේ හිඳ අනාගතේ මට පසුතැවෙන්න වෙයිද මට අවාසියක් වෙයිද කියන දේ ගැන කලින්ම විශ්ලේෂණය කරගන්න. එතකොට හොඳට මතකෙදී
තීරණ ගන්න බිය වෙන්න එපා. තීරණ ගත්තේ නැත්තම් අපිට ඉදිරියට යන්න බැරි වෙයි. යම් යම් ගැටලු සහගත දේවල් ඕගලන්ට තියෙන්න පුළුවන්. අනාගතයේදී මේ ගැටලු සහගත තැන අපි විසඳන්න බලාපොරොත්තු වෙමු. එහෙනම් අද දවසේ අපි තීරණ ගැනීම ගැන ඉතාම කෙටියෙන් සරලව අද වැඩසටහන අපි කරා. එහෙනම් බොහොම ස්තුතියි. නැවත මතක් කරනවා අපේ channel එක subscribe කරන්න.